ඉපදුන මනුස්සෙක්ට තියෙන නියත දෙයක් තමයි මරණය කියන්නේ. ඒ ජීවත් වෙලා ඉන්න අපි මේ අවසානයේ කියන වචනයට කොයිතරම් බයද කියනවනම් ඒ ගැන කවුරු හරි කතා කරද්දිත් පැනලා යනවා. හෝ හෝ මේ වීඩියෝ එකෙන් නම් ඔයාලට පැනලා යන්න බෑ. මොකද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ අවසානය ගැන නම් නෙවෙයි. ජීවිත අවසානයෙන් පස්සේ අපි හැමෝටම පොදු වෙන දේ ගැන. මොකද අපි කවුරුත් දන්නේ නැහැනේ ජීවිත අවසානයෙන් පස්සේ අපිට මොනවද වෙන්නේ කියන එක. අන්න ඒ ගැනයි අද මේ වීඩියෝ වෙන්න අපි කතා කරන්නේ. පේපර්ස් කරන්න නෝට්ස් හදන්න කම්මැලි වගේද? මේ සේරම ප්‍රශ්න වලට එකම විසඳුම එඩියුස් ඊස්කෝල් ලැබ් එකෙන් ලැබෙනවා. එඩියුස් ඊස්කෝල් කියන්නේ දැනුමින් පිරුණු ලෝකයකට ඔබේ ගමන් බලපත්‍රයයි. විවිධ ආගම් මරණයෙන් පස්සේ ගැන විවිධ මත පළ කරනවා. හැබැයි අද නම් අපි ඒවා ගැන නෙවෙයි කතා කරන්න යන්නේ. අද අපි ඔයාලට මේ ජීවිතය අවසානින් පස්සේ විද්‍යාවෙන් පළ කරන මතය ගැන ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අපි යමු ඒ ගැන කතා කරන්න. SLIDIA ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. පාල දන්නවද මරණාසන්න මොහොත කියන්නේ ඒ තරම්ම බියජනක මොහොතක් නෙවෙයි කියලා. ඒක සුන්දර මොහොතක් කියලා විවිධ මතවාදීන් කියනවා. ඒත් ඒක ඇත්තද අපි බලමු. ජීවිතයේ අවසාන මොහොත සහ අවසානයෙන් පසු අත්දැකීම් ප්‍රසන්න අත්දැකීම් කියලා ඔප්පු වෙලා තියෙන පර්යේෂණයකින්. මේ පර්යේෂණය කරලා තියෙන්නේ නම් බෙල්ජියමේ පිහිටලා තියෙන විශ්වවිද්‍යාලයක. මේ සඳහා යාලා තෝරාගෙන තිබුණේ විවිධ හේතුන් මත తాවකාලිකව මරණයේ පහස විඳි මිනිසුන් 154ක් යොදාගෙන මේ පරේෂණයට අනුව A154 කොටස් 4කට වෙන් කරා. ඒ අතර සිටි කොටස් දෙකක් වන්නේ විවිධ රෝග තත්ත්වයන් සහ ශෛලකර්ම අතරතුර මිය ගිය තැනැත්තන්. වෛද්‍යවරුන් විසින් හදිසි ප්‍රතිකාර ලබා දීම තුළින් හද ගැස්ම යලි ඇරඹි ජීවය ලැබුණු තැනැත්තන්. ඒ වගේ තැනැත්තන් තමන්ගේ ශරීරයට ඉහළින් පාවී සිටින අන්දම පමණක් නෙවෙයි, තමන්ගේ සිරුරට ඉහළින් සිටි වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙන අන්දමද හරිහැටි නිවැරදි ප්‍රකාශ කිරීම විශේෂයි. මේ පර්යේෂණයට ඉදිරිපත් වුණ මිනිස්සු 154 දෙනාකින් 80 දෙනෙක් කියලා තියෙන්නේ එයාලා සිරුරෙන් නික්මලා ගුවනට පාවෙලා අමුතු ආකාරයේ නිවුණු බවක්, එහෙමත් නැත්නම් සැහැල්ලු බවක් විඳ ගන්නට පුළුවන් වුණා කියලා. ඒ විතරක් නෙවෙයි, එයාලා තවදුරටත් කියලා තියෙන්නේ වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දරා තමන් නැවත ගෙන්වා ගන්න හදන අවස්ථාවේ එයාලා එකෙන් මිදෙන්නත් අකමැති වුණා කියලා. ඒ අතරිනුත් තවත් මිනිස්සු 69 දෙනෙක් කියන්නේ එයාලා తాවකාලිකව ඇදිලා ගිය මරණාසන්න මොහොතේ එයාලා බොහෝම දීප්තිමත් එළියක් දිහාවට ඇදිලා යනවා වගේ දැක්ක කියන එක. තවදුරටත් එයාලා කියලා තියෙන්නේ ඒ එළිය නිකන් දිව්‍ය එළියක් වගේ අත්විඳ කියන එක. ඒ විතරක් නෙවෙයි, ඒ දිව්‍යමය එළියෙන් මිහිරි වදන් ඇහුණ කියන එකත් මෙයාලා තවදුරටත් කියලා තිබුණා. එතනින් එහාට මේ 154 දෙනාගෙන් තවත් 64 දෙනෙක් කියලා තිබුණේ එයාලා ඒ తాවකාලික මරණයේ පහස ලබන අවස්ථාවේ එයාලට කලින් එයාලගේම මියගිය ඥාතීන් සහ ලබදියන් සමග එක්ුණා කියන එක. ඒ මොහොත එයාලා ප්‍රීතිමත් ලෙස ගත කරා කියන එකත් තවදුරටත් එයාලා කියලා තිබුණා. මේ 154 දෙනා අතරින් අවසානයේට ඉන්න මිනිස්සු ටික කියලා තිබුණේ එයාලගේ తాවකාලික මරණයෙන් පස්සේ අඳුරු උමගක් දිගේ ඇදලා ගියා කියන එක. ඒ අඳුරු උමක දිගේ ගමන් කරනවට වඩා ආයි ජීවතුන් අතරට එන්න ලැබුණු එකම ලොකු දෙයක් කියලා එයාලා තවදුරටත් කියලා තිබුණේ. මේ පරීක්ෂණෙන් කියන විදිහට මේ මොහොතේ බියටපත් වුණු බොහෝ දෙනා වැරදි ක්‍රියාවලින් ඈත් වෙලා යහපත් ජීවන රටාවකට හුරු වීමත් විශේෂත්වයක් කියලායි. මේ වීඩියෝ එක බලපු ඔයාලටත් දැන් මේ ජීවිතයේ අවසානයෙන් පස්සේ තියෙන අත්දැකීම ගැන අදහසක් ගන්න ඇති. මේ ගැන තවදුරටත් පර්යේෂණ පවත්වමින් තියෙනවා කියලායි විද්‍යා නම් කියන්නේ. ඒ කොහොම වුණත් මේ කාරණාව පිළිබඳව මධ්‍යස්ථ අදහසක් තියාගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. බලමු මේ වීඩියෝ එක විවිධ ආගම්වල සඳහන් කරලා තියෙන මතවාද පාට කණ්ණාඩිත් එක්ක බැලුවා නම් අපි ඔයාලගෙන් ඉල්ලනවා දැන්වත් ඒ මයින්ඩ් සෙට් එකෙන් මිදෙන්න කියලා. මොකද මේ වීඩියෝ එක පුරාවටම සඳහන් වෙලා තියෙන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයක් මත හින්දා. ඒ නිසා මේ වීඩියෝ එකෙන් ගන්න ඕන දේ ඔයාලගේ ජීවිතවලට එකතු කරගන්නත්, ඔයාලට ඕනේ නෑ කියලා හිතන දේවල් ජීවිතවලට එකතු කරගන්නත්ව ඉන්න කියලා අපි මතක් කරනවා. ඔයාලටත් මේ කාරණාව ගැන මොනම හරි අදහසක් තියෙනවා නම් ඒකත් අනිත් අය එක්ක බෙදාගන්න කියලා අපි අන්තිම වතාවට මතක් කරනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්, ආශිර්වාද බොහෝ වේවා.